සුබ දවසක් සියලු දෙනාටම මේ වැඩසටහන් ටික කරනකොට ඔකටට වටපිටාවේ ශබ්ද ඇහෙන්න පුළුවන්. රැහැයියොන්දරො ශබ්ද ඇහෙන්න පුළුවන්. බල්ලු බුරනෝ ශබ්ද ඇහෙන්න පුළුවන්. වාහන යනෝ ශබ්ද ඇහෙන්න පුළුවන්. ගණන් ගන්න මේපා අද ඉඳන් පටන් ගන්න අලුත් සෙට් එකට. මේ වැඩසටහන් මාලාව හැම බදාදාකම වගේ මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉස්කෝලේ යන නංගිල මල්ලිලා ඉන්නව නම් අනිවාර්යෙන් මේකට පොඩ්ඩක් ජොයින් වෙන්න බලාගෙන ඉන්න. ඉතින් ඔය කට්ටියන්ට හොඳට විෂයානුබද්ධ කරුණු ඔළුවට පත්තියම් කරගන්න පුළුවන් මේ වැඩසටහන් මාලාවත් එක්ක ඇතිඳලා. ඒ වගේම තමයි විෂය උගන්වන ගුරුවරු එක්ක සහයෝගයෙන් කටයුතු කරලා. එහෙනම් අපි යමු දැන් වැඩසටහනට වැඩිය කතා කරන්නේ නැතුව. ඔය කට්ටියන්ට මතක ඇති ගිය වැඩසටහන් සෙට් එකේදී අපි කතා කරේ දෘශ්‍ය කලාවේ මූලිකාංග ගැන. ඒව මම හිතනවා මතක ඇති කියලා. මේ වැඩසටහන් මාලාවටත් ඔය දෘශ්‍ය කලාවේ මූලිකාංගය කියන දේවල් ඕන වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ටික මතක තියාගන්න. ඉතින් අපි අද ඉඳන් කතා කරනවා මෙන්න මේ දෘශ්‍ය කලාවේ තියෙන මූලධර්ම ගැන. ගිය වැඩසටහන් මාලාවෙන් කතා කරේ මූලිකාංග ගැන. මේ වැඩසටහන් මාලාවේදී අපි කතා කරනවා දෘශ්‍ය කලාවේ තියෙන මූලධර්ම කීපයක් ගැන. මම හිතන්නේ මේවා ඔළුවේ තියාගන්න එක වැදගත් වේවි. ඔය කට්ටියන්ට චිත්‍ර අඳිනකොට, ඒ වගේම තමයි දෘශ්‍ය කලා කටයුතු වල නියැලෙනකොට. දෘශ්‍ය කලාවට මූලිකාංග කීපයක්ම තියෙනවා. ඒකෙනුත් ප්‍රධානතම මූලිකාංග කීපයක් ගැන තමයි ඔය කට්ටියන්ගේ සිලබස් එකේ තියෙන්නේ. ඒ ටික තමයි මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉස්සරලා චුට්ටක් කතා කරමු අපි මෙන්න මේ දෘශ්‍ය කලාවේ තියෙන මූලිකාංග ඉගෙන ගන්න එකේ තියෙන වැදගත්කම් මොකද්ද කියලා. දෘශ්‍ය කලාවේ තියෙන මූලිකාංග, ඒ කියන්නේ මේක මූලිකාංග, ඒ කියන්නේ අංගවලිනුත් මූලික වෙන දේවල්. මේ මූලිකාංග ඉගෙන ගත්තොත් ඔය කට්ටියන්ට හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳට ලකුණු ගන්නත් පුළුවන්. හොඳට ලකුණු ගන්න, හොඳට නිර්මාණයක් කරන්න මේ මූලිකාංග නිවැරදිව භාවිතා කරන එක ගොඩක්ම වැදගත් වෙනවා. ඒ නිසා හැම වෙලේම උත්සාහ කරන්න මේ මූලිකාංග ටික ඔළුවේ තියාගන්න. හදිසියේවත් පේපර් එකකට අහලා තිබුණොත් මූලිකාංග මොනවද කියලා මේ පාඩම් මාලාව ඔස්සේ දැනගෙන පොඩ්ඩක් ඔළුවට දාගෙන ඒ වෙලෙට මතක් කරගන්න පුළුවන් වේවි. දෘශ්‍ය කලාවේ මූලිකාංග කිහිපයක්ම තියෙනවා. ඒ කිහිපෙනුත් කිහිපයක් තමයි මේ කතා කරන්නේ. ඒකිනුත් අද කතා කරන්නේ එකයි. අපි ඉස්සරලා බලමු දෘශ්‍ය කලාවේ තියෙන මූලිකාංග ටික මොනවද කියලා. පළවෙනි එක සමබරතාව, නැත්නම් අපි කියනවා බැලන්ස්. දෙවෙනි එක රිද්මය, අපි කියනවා රිදම්. ඒ කියන්නේ රිද්මය, රිදම්. තුන්වෙනි එක ඒකාග්‍රතාව, නැත්නම් ඒකීයත්වය, නැත්නම් ඒකත්වය, යුනිටි, එකක් වගේ වැඩ කරන එක. ඊළඟ එක තමයි සුසංයෝගය, නැත්නම් අපි කියනවා හාමනි කියලා. වැදගත්ම කාරණාවක් ඊට පස්සේ එනවා අපිට පර්ස්පෙක්ටිව්, නැත්නම් පර්යාවලෝකනය. සාමාන්‍යයෙන් මේක 6-7 වගේ ඉඳන් උගන්නගෙන එන එක. ඊට පස්සේ අපි කතා කරනවා සමානුපාත සහ අනුපාත, ප්‍රොපෝෂන්ස් ගැන. ඒ වගේම තමයි අපි හැම වෙලේම කතා බහ කරන අපි අර ආසම මාතෘකාවක් තමයි මෙන්න මේ 3 dimensional features, නැත්නම් ත්‍රිමාන ලක්ෂණ කියන්නේ. ඉතින් අපි මේ කරුණු ගොන්නෙන් එකක් තෝරලා ගමු අද මාතෘකාව විදියට කතා කරන්න. ඉතින් අපි මෙතෙන්දී පාවිච්චි කරමු සමබරතාව, බැලන්ස්. වැඩිය කතා බහට ලක් වෙන්නේ නැති මූලිකාංගයක්. ඒ වුණාට චිත්‍රකරණයේදී අතිශය වැදගත් වෙන මූලිකාංගයක් තමයි මේකත්. මොකද චිත්‍රයක කියන්නේ එක එක ලොකු හැඩතල, අරවද, මේවද, හරකද, බානද, ඒවනේ අරවද, මේවද, ඒවා ඔක්කොමත් එක්ක එකතු වෙලා අපි ප්‍රකාශයට පත් කරන ප්‍රකාශනයක්නේ. ඉතින් අපි බලමු සමබරතාව ගැන. අපි සමබරතාව කියන එක සරල කරලා ගත්තොත් අපිට කතා කරන්න පුළුවන් මෙන්න මේ විදියට. අපි චිත්‍රයක් අඳිනවා කියන්නේ දෘශ්‍ය අරමුණක් ඇතුව කරන දෙයක්නේ. අපි සමබරතාව කියලා කියනවා යම්කිසි කලාකෘතියක තියෙන දෘශ්‍ය අරමුණ, නැත්නම් ඔබ්ජෙක්ට්ස් යම්කිසි විධිමත් ආකාරයකට, නැත්නම් යම්කිසි රටාවකට තර්කානුකූලව ගොඩනගලා ප්‍රකාශනය ඉදිරිපත් කරන එකට අපි කියනවා සමබරතාව පවත්වගෙන යනවායි කියලා. මෙතනදී මූලික වශයෙන් අපි කතා කරනවා චිත්‍රයේ රාම, නැත්නම් ෆ්‍රේම් එකේ තියෙන සමබරතාව ගැනත්. ඒ කියන්නේ අපි චිත්‍ර ෆ්‍රේම් එක, මෙන්න මේ ෆ්‍රේම් එක, මේ තියෙන හතර මුල්ල, අපි මේක චිත්‍රයක් කියලා ගත්තොත් ඔන්න ඔය හතර මුල්ලේ, නැත්නම් මේ ෆ්‍රේම් එකේ අපි මෙන්න මේ ඔබ්ජෙක්ට්ස් කොහොමද සමතුලිත කරලා තියෙන්නේ කියන එකත් එක්තරා ආකාරයක සමබරතාවක්. ෆ්‍රේම් එක තුළ වස්තු විෂයන්
ගැබ් කරද්දී නැත්නම් අපි මේ ඔබ්ජෙක්ට් තියලා තියනකොට නිරූපණය කරන අදහස මනා ලෙස ගම්ම්‍ය වෙන විදියට ඒ කියන්නේ හුඟක්ම තේරුම් ගන්න පුළුවන් වෙන විදියට ඒ අදහස් නිරූපණය වෙන විදියට ඔබ්ජෙක්ට්ස් ගලපන එකත් සමබරතාව කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි සමබරතාවය ගැන කතා කරනකොට අපිට කතා නොකරම බෑ වර්ණවල තියෙන සමබරතාවය. ගිය වැඩසටහන් මාලාවේදී කතා කරපු මෙන්න මේ වර්ණ කියන ඒ වැඩසටහන ඔයා බැලුවා නම් ඔයා දන්නවා දැනටමත් වර්ණ කියන්නේ මොකක්ද කියලා. බැලුව නැත්නම් දඩස් ගාලා ගිහිල්ලා මෙන්න මේ කාඩ් එකෙන් වර්ණ කියන වැඩසටහන බලලා එන්න. එතකොට ඔය කට්ටියන්ට මෙතන ඉඳන් මේක මේ කතාව චූට්ටක් විතර තේරුම් ගන්න ලේසි වේවි. අපිට මේ වර්ණ සමබරතාව කියන එක නැත්නම් වර්ණවල සමතුලිතත්වය ගොඩක් වැදගත් වෙනවා. ඕනම චිත්‍රයක් අඳිනකොට මෝස්තර චිත්‍රයක් හෝ වේවා නැත්නම් ප්‍රකාශන චිත්‍රයක් හෝ වේවා ඔය මොනයම් දෙයකට හෝ අපිට මේ වර්ණවල තියෙන සමතුලිතතාවය වැදගත් වෙනවා. ඒ කියන්නේ මම එදා වර්ණ ගැන කතා කරනකොට කතා කරා ඔපොසිට් කලර්ස්. එතකොට cool and warm colors, neutral colors, මෙන්න මේ වගේ දේවල් අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන එකත් සහ අපේ දෘශ්‍ය අරමුණේ තියෙන අපි චිත්‍රය මගින් ප්‍රකාශනය කරන දේවල් ප්‍රකාශනය කරන්න මෙන්න මේ වර්ණවල සමබරතාවය අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ අපිට වර්ණයක් භාවිතා කරලා අපිට පුළුවන් ඒ චිත්‍රයේ තියෙන හැඟීම පෙන්වන්න. ඉතින් මේකත් අපි සමබරව කරන්න ඕන. ඉතින් මේ හැම දෙයක්ම කරන්න නම් අපිට වර්ණවල සමබරතාව රකින්න එක අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා ඔය කට්ටිය පොඩ්ඩක් හිතන්නකෝ මෙන්න මේ සමබරතාව කියන මාතෘකාව කොච්චර දුරකට අපි චිත්‍රකරණයේදී යොදා ගන්න ඕනද කියලා. හැබැයි ඒ වගේම තමයි බොහොමයක් පාසල් විෂය පද්ධතිය ඇතුලේ මෙන්න මේ චිත්‍රකලාව හදාරන ශිෂ්‍යෝ මෙන්න මේ බැලන්ස් එක සැහැල්ලුවට ලක් කරලා තියෙනවා. ඇයි සැහැල්ලුවට ලක් කරේ? ඒ සැහැල්ලුවට ලක් කරන නරකයි. මේක අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. ඒ වගේම තමයි මේක ගැන හිතන්න ඕන. සුළුවට තකන්න නරකයි, සරලව හිතන්නත් නරකයි. සංකීර්ණ මාතෘකා හැම වෙලෙම සංකීර්ණව හිතලා සංකීර්ණව තර්කේ ගොඩ නගලා තර්කානුකූලව චිත්‍රය බිල්ඩ් කරන්න. එතකොට පුළුවන් අපිට සමබර චිත්‍රයක් නිර්මාණය කරගන්න. අපි ස්පේස් එක කොහොමද බැලන්ස් එකේ පාවිච්චි කරන්නේ කියන එකත් අපි බලන්න ඕන. ස්පේස් එකයි බැලන්ස් එකේ පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ පෙරබිම, මැදබිම, පසුබිම කියන බිම් තුන කොහොමද අපේ චිත්‍රයෙන් කියන කතන්දරේ ඔප්පු වෙන විදියට හරියට ගානට මිම්මට වැඩේ කරන්නේ කියලා අපි ඔළුවට දාගන්න ඕන. මෙන්න මේකත් බැලන්සිං. ඒ වගේම තමයි වැදගත් වෙනවා මේවා වෙන වෙනම නෙමෙයි මම මේ කියපු කාරණා හැම දෙයක්ම වගේ හරියට බැලන්ස් කරන්න ඕන එකා වගේ. එහෙම කරොත් අපිට පුළුවන් හොඳ නිර්මාණයක් ලෝකයට දායාද කරන්න. ඒ වගේම තමයි ප්‍රධාන ටාගට් එක වෙලා තියෙන විභාගයට ගන්න තියෙන ලකුණු ටික ගන්න. හැබැයි පුතෝ අමතක කරන්න එපා ඔය කට්ටේ චිත්‍ර ඉගෙන ගන්න ළමයි විදියට. නැත්නම් සමහර දැන් මෙතෙන්දි මේ වැඩසටහන් බලනවනේ චිත්‍ර අඳින අපේ ශිල්පීනුත් දැන් විභාග පාස් වෙන්න විතරක් නම් චිත්‍ර විෂය තෝරගන්නත් එපා කරන්න යන්නත් එපා. එහෙම වුණ පුතේ වැඩේ දෙල්වෙනව කොහොමත්. චිත්‍ර විෂය කරන්න ආසාවෙන් ඒ වගේම තමයි හොඳ ශිල්පියෙක් වෙන්න බලාගෙන කරන්න. නැතුව නිකන් අර මේ නන්නත්තාර යන්න නම් කරන්න එපා. වැඩක් නැහැ. ලකුණු ගන්නත් බෑ. ඔව් විභාගේ පාස් කරගන්න නෙමෙයි තමන් හොඳ නිර්මාණයක් කරනවා හරි ලස්සන චිත්‍රයක් අඳිනවයි කියලා හිතාගෙන සබ්ජෙක්ට් එක කරන්න. එහෙම වුණොත් මේ කරුණු ටික මං අද කියන කරුණු ඔය කට්ටෙන්ට කවදාකවත් අපත යන්නේ නැහැ. මේව ඕන වෙන ඔය කට්ටෙන්ගේ නිර්මාණවලට. නිර්මාණවලට ඕන වෙන නිසා ඔය කට්ටෙන්ට කවදාකවත් මේ කියන කාරණා අමතක වෙන්නේ නැහැ. හරි. ඒක ලුවට දාගන්න. මෙන්න මේකට. හරි. අපි මෙන්න මේ සමබරතාව ගැන යඩතට කතා කරනකොට මේ ඔක්කොම මම කිව්ව ඔක්කොම සමබර කරගන්න ඕන. උදාහරණයක් විදියට මම පොඩි කතන්දරයක් කියන්නම්. අපි චිත්‍ර ශිල්පීන් විදියට චිත්‍ර අඳිනකොට එක එක රූල්ස් පාවිච්චි කරනවා සමහර දේවල් සමබර කරන්න. එකක් තමයි අපි රූල් ඔෆ් තර්ඩ් කියලා එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔය කට්ටිය ගොඩක් වෙලාවට ස්මාර්ට් ෆෝන් වල කැමරාවල නැත්නම් සාමාන්‍ය DSLR කැමරාවල මිරර්ලස් කැමරාවල ඕනම කැමර එකක එක මොඩයක් තියෙනවා. ඒක ඔන් කරාට පස්සේ සමාන කොටු 9කට ඔයාගේ ස්ක්‍රීන් එක බෙදෙනවා. මේ කොටු 9 බෙදුනට පස්සේ ඔය කට්ටියන්ට බලා ගන්න පුළුවන් ඒ කොටු 9 බෙදෙන්න ඉරි 4ක් ඔක්කොම පාවිච්චි වෙනවා. ඒ කියන්නේ සිරස් අතට ඉරි 2යි තිරස් අතට
ඉරි දෙකක් විදියට. ඉතින් ඔය සිරස් දිරස් ඉරි මෙන්න මේ විදියට ඡේදනය වෙන තැන් තියෙනවානේ. මෙන්න මේ ඡේදනය වෙන පොයින්ට් හතරක් තියෙනවා. මෙන්න මේ හතර තියෙන තැන්වල මනෝවිද්‍යාත්මක හොයන් තියෙන කාරණයක් තමයි මිනිස්සෙගේ අවධානය වැඩි ඒ තැන්වල. ඉතින් මෙන්න මේ තැන්වලට මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ප්ලේස් කරොත් අපිට පුළුවන් ගොඩක් වෙලාවට මිනිස්සෙගේ අවධානය ගන්න. දැන් මම මේ ඔයාලට මේ ෆ්‍රේම් එක ඇතුලේ පේන්නෙත් ඒ වගේ තැනක. අපිට ඒ මිනිස්සයාගේ නැත්නම් ඒ අපි අඳින චිත්‍රයේ යම් කිසි කාරණාවක් මේ තර්ඩ් ඔෆ් රූල් කියන ක්‍රමවේදයට අනුව කරන්න පුළුවන් නම් බැලන්ස් කරන්න පුළුවන් නම් අපිට මුලයි වැඩේ කරන්න. මේවට අපි කියන්නේ කොම්පොසිෂන් කියලා. කමන්නේ ඒක පොඩක් වචනේ බර වැඩි ඒක ඉච්චර ගණන් ගන්න එපා. ඒ වුණාට ඔය කට්ටන්ට මේ බැලන්ස් කියන එක ඔයාගේ චිත්‍රවලට අනිවාර්යෙන් තියෙන්න ඕන. මේ හැම දෙයක්ම තිබුණොත් තමයි ඔයාට විභාගයේ දලගුණ ලැබෙන්නේ. විභාගයේ කතන්දරය අයින් කරොත් අපේ නවක ශිල්පීන්ට කියන්න තියෙන්නේ මෙන්න මේ බැලන්ස් කියන දේ ඔයාගේ පෝට්‍රේට් එකට නැත්නම් ඔයාගේ ලයිෆ් ඩ්‍රෝවින් එකකට නැත්නම් ස්ටිල් ලයිෆ් එකකට ලෑන්ඩ්ස්කේප් එකකට මොකක් හරි චිත්‍රයකට ඔයා මෙන්න මේ කියන කාරණා ටික පාවිච්චි කරලා නැත්නම් මේක බැලන්ස් කරලා ඇන්දොත් වෙනදට වඩා අඳින චිත්‍රයට වඩා ගොඩක් ඇට්‍රැක්ටිව් චිත්‍රයක් නිර්මාණයක් ඔයාට කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ නිසා මම මේ කියන මේ බැලන්ස් කියන කාරණාව පාවිච්චි කරලා චිත්‍ර අඳින්න. ඒ වගේම තමයි අනිත් පිරිසට කියන් තියෙන විභාග වලට ලියන්න ඉන්න නංගිල මල්ලිලට පිස්සු කෙලින්නේ නැතුව මෙන්න මේ චිත්‍රවල මෙන්න මේ පාඩම් පොඩ්ඩක් බලාගෙන යන්න. සමහර විට කියන්න බෑ මේව අහන්න පුළුවන්. මම මේ කියපු කාරණාවලට වඩා දේවල් ටිකක් හොයන්න. ඔයාගේ ළඟ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා YouTube එකේ සර්ච් කරන්න. එතකොට ඔයාලට විකිපීඩියා වල සර්ච් කරන්න පුළුවන්. පොත්පත් වලින් බලන්න පුළුවන්. PDF ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේවයින් කියවන්න. ඉතින් මේවයින් කියවද්දී ඔයාට මේ බැලන්ස් කියන කාරණාව ඔළුවට දාගන්න පුළුවන්. channel එක subscribe කරන්න, bell icon එකත් ගහලා තියාගන්න, notification එක එනවා එතකොට. වැඩිපුර comment කරන්න, like එකක් දාන්න, share කරේ නැතත් කමක් නැහැ. මොකද like comment වලින් උඩට එනවා. ඔයා ඕනවනම් ඔයා social media එකක share කරන්න මේ video එක. ඔයාගේ හොඳම යාළුවට එතකොට බලන්න පුළුවන්. එහෙනම් මං ගියෙන් නම් මම ජනිත් අයිබෝන්.